බින්කුන්නන් සහ භෞතික විද්‍යාව බින්කුන්ඩෝ බල බින්කුන්ඩෝ උඹත් නටාපිය මාත් නටන්නම් කියලා අල්ලේ තියලා පොඩි කාලේ නටවපු බින්කුන්ඩ කියන්නේ භෞතික විද්‍යාවේ එක තැනක භාවිතයක් දසමයට පුහුණු කරපු සතෙක් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් අද අපි හැමදෙනාටම ඒ කතාව මම අරන් එනවා. ඒ වගේම තමයි මේ බින්කුන්ඩ කියන්නේ ගොඩ දෙනෙක් හරියට එයාගේ සම්පූර්ණ ජීවිත කතාව නොදන්න අපූරු සත්වයෙක්. මුලින්ම බින්කුන්ඩගේ විස්තරය ගත්තොත් මේගොල්ලෝ අයත් වෙන්නේ බෙන්න මේ ගෝත්‍රයට. මේකට විශේෂ 2000කට ආසන්න ගණනාවක් අයත් වෙන නිසා පොදුවේ බින්කුන්ඩ කියලා මම මේ කතාවේ විස්තරය ඉස්සරහට ගෙනියන්නම්. ඇත්තටම ගත්තොත් අපි මේ බින්කුන්ඩ කියන්නේ මේ ගෝත්‍රයට අයත් රුමින්ගේ කීට අවස්ථාවට. මේගොල්ලන්ට ඉංග්‍රීසියෙන් ඩූඩල් බග් එහෙම නැත්නම් ඇන්ඩ් ලයන් කියලා තමයි කියන්නේ. මේ කතා දෙකටම අපූර්ව කතා දෙකකුත් තියෙනවා. මම ඒක ඉස්සරහට විස්තර කරන්න. ඇත්තරම මේගොල්ලන්ගේ සුහුබුල් හේව ජීවන චක්‍රයේ අවසාන අවස්ථාව තමයි ඇන්ඩ් ලයන් ලේස් වින් කියන බක්කූරෙක් වැනි කූමී අවස්ථාව. සමහර වෙලාවට මේ පියාඹන ඇන්ඩ් ලයන් ලේස් වින් කියන බින්කුන්නන්ගේ පරිණත අවස්ථාව කෙනෙක් රවට්ට ගන්න පුළුවන් මේ ඉන්නේ බක්කූරෙක් කියන. ඇත්තටම එහෙම නැහැ මේ දෙගොල්ලෝ දෙගොල්ලෝ. මේගොල්ලන්ගේ ජීවන චක්‍රය ගත්තාම බිත්තර වලින් කීටයන් හෙවත් බින්කුණ්ඩන් ඇති වෙනවා. ඉන් කාලයක් බින්කුණ්ඩන් විදිහට ඉඳලා පස්සේ මේගොල්ලෝ කෝෂයක් හදා ගන්නවා. අනතුරුව රූපාන්තරණය වෙලා බත්කූරෙක් වැනි සෑන්ඩ් ලයන් ලේස් වින් බවට පත් වෙනවා. ඔන්න දැන් තමයි හොඳම කොටස. බින්කුණ්ඩ කියන්නේ අපි දන්නවනේ කීට අවස්ථාව කියලා. ඉතින් මෙයා ප්‍රබල විලෝපික අවස්ථාවක තමයි මේ ජීවිතේ ගත කරන්නේ. මේකෙදි මෙයාගේ ප්‍රධාන වශයෙන්ම මෙයාගේ ආහාරය වන්නේ කුහුඹුවන්. ඔයා දන්නවද කුහුඹුව කියන්නේ එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ලෝකයේ උත්තර ධ්‍රැවයේ සහ දක්ෂිණ ධ්‍රැවය දෙක ඇරුණම හැම තැනම බොහොම සාර්ථකව ජයගත් කෘමිකාණ්ඩයක් වෙච්ච කුහුඹුවන් කියන්නේ එහෙම ලේසිය මේ වගේ ජීවිතේ තාම හරියටව සම්පූර්ණ කරගත්තේ නැති මේ කීට අවස්ථාවේ අතරමැදි අවස්ථාවේ ඉන්න සතෙට ලේසියෙන් ගොදුරු වෙන අය නම් කුහුඹුවන් ගොදුරු කරගන්න භෞතික විද්‍යාවේ මූලධර්ම දසමයට ගලපලා උගුලක් හදනවා. අන්නේ උගුල් තමයි අපි වැඩි ගොඩවල් දකින පුංචි පොනීලාකාර වලවල්. කෙනෙක් හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා නම් බින්කුණ්ඩ මේ විදිහට ගුල් හදන්නේ ටිකක් සිනිඳු වැලි තින තැන්වල. මෙතනදි බින්කුණ්ඩ කරන්නේ උගුල හදන්න ඕන තැන කේන්ද්‍රය කරගෙන එතන ඉඳන් වැලි ක්‍රමයෙන් පිටිපස්සට විසිකරන එක. මේක ක්‍රමයෙන් පුංචි පොනීලාකාර වලක් බවට පත් වෙනවා. හැබැයි මෙතනදි මේ වල නිකම්ම නිකන් හදන වලක් නෙමෙයි. මේකේ බිත්තියේ ආනතියට නිශ්චිත කෝණයක් තියෙනවා. මේ කෝණය බින්කුණ්ඩන් විශේෂයෙන් විශේෂයට වෙනස් වෙන්න පුළුවන්. මොකද මේකෙන් අල්ල ගන්න පුළුවන් නිශ්චිත පරාසයක විශාලත්වයක් තියෙන කුඹුවන් විතරයි. හරිම ඉන්ට්‍රෙස්ටිං. අපි බලමු AI කියලා. ඕනවට වඩා ලොකු හෝ කුඩා කුඹුවන් මේකට අහුවෙන්නේ නැහැ. මරන්නේ. ඒකට හේතුව තමයි මේකේ පිටිපස්සේ තියෙන භෞතික විද්‍යාත්මක මූලධර්මය. මේ උගුලේ ආනතියට තියෙන කෝණය භෞතික විද්‍යාවේදී අපි කියනවා අවලාන්ච් ඇන්ගල් කියලා. ඉතින් මේකෙදි මේ බිත්තියේ තියෙන වැලි කටයක් මම තේරුම් භාෂාවට කියලා කියන්නම්කෝ. තේරුම් භාෂාවෙන් කියන්නම්කෝ. මේ බිත්තියේ තියෙන එක වැලි කටයක් ඔයා ගත්තොත් ඒක පහළට පෙරලලා එන්න ඔන්න මෙන්න අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඇන්ගල් එක වැඩිත් නැහැ අඩුත් නැහැ. දැන් ඔයාලට තේරෙනවා ඇති. එතකොට අවලාන්ච් ඇන්ගල් එක කියන්නේ මේ වගේ ඇන්ගල් එකට. ඉතින් මේ පොඩි සතා මොකද කරන්නේ? මෙන්න මේ ඇන්ගල් එකෙන් තමයි මේ ඩිසයින් එක එයා කරන්නේ. ඉතින් ඒ කියන්නේ පොඩි අමතර බලයක් වටුණත් වැලිකට බිත්තිය දිගේ කඩාන වැටෙනවා. හරියට අර අපි විදේශ චිත්‍රපටිවල බලද්දී දැකලා ඇති හිම කඳු කඩාන පහළට වැටෙනවා වගේ. අන්න ඒ වගේ තමයි. ඉතින් මේ මැද මෙහෙම වලක් තිබුණම කූඹියෙක් මොකද වෙන්නේ? මේ කූඹියා මේකට වැටුණාම මේ බිත්තිය දිගේ මෙයාට උඩට නැගලා එන්න බෑ. මොකද එයා තියෙන අඩිය පහළට බිත්තිය කඩාන වැටෙනවා. ඉතින් මේ විදිහට කූඹියා ඇතුළට වැටුණාට පස්සේ මොකද කරන්නේ? බින්කුණ්ඩ ඇවිල්ලා කූඹියාව අල්ල ගන්නවා. ඊට පස්සේ ආව අඩපණ කරන්න එයාගේ විෂ ශරීරයට ඇතුළත් කරනවා. පස්සේ ශරීරයට පීර්ණ එන්සයිම ඇතුළත් කරලා සම්පූර්ණ යුසටි උරා බීලා පිට සැකිල්ල විතරයි එවන්නේ. හැබැයි තව දෙයක්,
මේ ගොඩක් බර කුහුඹියෙක් හරි එහෙම නැත්නම් සැහැල්ලු කුහුඹියෙක් හරි වැටුනොත් මේ කතාව ටිකක් වෙනස්. සැහැල්ලු කුහුඹියෙක් වැටුනොත් අර ඇවලෑන්ච් ඇන්ගල් එකේ දින වැලිකට වලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා කකුල තියනකොටම ලිස්සන්නේ නැති හින්දා කුහුඹියට යන්න පුළුවන්. ඒ වගේම තුමා බර කුහුඹිය කරනොත් ඒ බිත්ති වලට ලොකු ප්‍රෙෂර් එකක් දීලා එයාට ලොකු ප්‍රතිරෝධී බලයක් ඇති කර අර වල ඇතුට්ට යන්න නැතුව එයාට පැනලා යන්න පුළුවන්. ඉතින් මේකයි කතාව. හැබැයි මේ මොන දේ වුණත් ඔයා විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි දැන් මම කියවන කූඹි දෙවර්ගයක් මේකට අහුවෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා. ඒකෙන් හින්දා මොකද වෙන්නේ? එක එක විශේෂ වින්කුණ්ඩ ආදන කුලේ ආනතිය එයාලට ස්පෙෂල් ආකාරයට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. උන්ගේ ඊළඟ ස්ටෙප් එකට යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෝෂයක් හදාගෙන රූපාන්තරයට ලෑස්ති වෙනවා. පස්සේ මේ කිසි දෙයක් නොවිච්ච ගන්නට තටු හදාගෙන මේගොල්ලෝ ඉගිලිලා යනවා. ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්නටි කියලාත් මම ප්‍රාර්ථනා කරන ඒවා කොන්තුම සියලු දෙනාටම සුබ දවසක්. සියලු දෙනාගේම සීන සාර්ථක වේවා.